ඔයාගේ ආදරය කරන කෙනාට මම ඔයාට ආදරය කියලා කියන වෙලාව 11යි 11යි. ඔයා ආස කරන වාහනයක නම්බර් ප්ලේට් එක 6යි 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 6. ඔයාට හැමදාම නිින්ද යන වෙලාව පාන්දර 3යි 33යි. ඒ වගේම ඔයාව ඇහැරෙන වෙලාව පාන්දර 5යි 55යි. මේ දේවල් දිගින් දිගටම වෙනවා නම් ඔයාට හිතෙන්නත් මොකක් හරි විශේෂත්වයක් තියෙනවා කියලා. අපි බලමු අද වීඩියෝ එක ඒන්ජල් නම්බර්ස් ගැන. අයිබෝවන්, මේ දවස්වල විශේෂයෙන් කතා කරන මාතෘකාවක් තමයි ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියලා කියන්නේ, ආකර්ෂණ නීතිය. හැබැයි අද මම කතා කරන්නේ ආකර්ෂණ නීතිය ගැන නෙවෙයි, ගොඩක් දෙනා මගෙන් අහලා තිබුණා ඒන්ජල් නම්බර්ස් ගැන, පුනරාවර්තී සංඛ්‍යා ගැන. එකම සංඛ්‍යාවක් දිගින් දිගටම මට පේන්නේ ඇයි, මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද කියලා එයාලා මගෙන් අහලා තිබුණා. ඉතින් මම හිතුවා පොදුවේ කෙටි වීඩියෝ එකක් මේ ඒන්ජල් නම්බර්ස් ගැන කරන්න. මේ පුනරාවර්තී සංඛ්‍යා ආකර්ෂණ නීතියේදී හඳුන්වන්නේ ඒන්ජල් නම්බර්ස් කියලා. දේවදූතයෝ ඉතා රහසිගතව ඔයාට ඉගි ලබා දෙනවා කියලා ඔයා දන්නවද? එතකොට ඒ අංක ඔයාට නැවත නැවත පේන්න ගන්නවා. මේ අංක සූත්‍ර වලට අමතරව ස්පිරිට් ගයිඩ් කමියුනිකේෂන් සයන්ස් කිහිපයක් තව තියෙනවා. ඒ තමයි දේ දුන්න, පිහාටු, එකම වර්ගයේ කාසි වගේම සමනල්ලු. මේවා නිතර නිතර පේනවා නම් ඔයා අවධානයෙන් ඉන්න. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නේ මේ ඒන්ජල් නම්බර්ස් නිතර නිතර ඔයාට පේන්නේ ඇයි කියන හේතුව. මුලින්ම 1, 11, 111, 1111. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ නව වෘත්තියකට මාරුවීමට සුදුසුම කාලය වන විට අංක 1 ඔයාට නිතරම පේන්න ගන්නවා. ඊළඟට අංක 2, 22, 222, 2222. ඔයා තව කෙනෙක්ගේ යටතේ සිටිනවා වුණත් ඒ අයගේ මතයට වඩා ඔයාගේ මතය විශ්වාස කරන්න. ස්වයං පරාවර්තනය සඳහා හොඳම කාලය බව අංක 2 මගින් පෙන්වනවා. හෙමීට කල්පනා කරලා බලන්න ඔයාට අත්‍යවශ්‍යම මොකක්ද කියලා. ඒක හිතලා හිතේ දැඩි ඉලක්කයක් තබා ගන්න. ඊළඟට අංක 3, 33, 333, 3333. ඔබෙන් පිටවිය යුතු යම් දෙයක් ඔබ සිර කරගෙන සිටිනවා. සමහර විට කෙනෙකුට කීමට අවශ්‍ය සත්‍යයක් බාර ගැනීමට අධිමදි කරන අලුත් ජොබ් එකක්, පෝස්ට් එකක් වෙන්න පුළුවන්. බය වෙන්න එපා, ඔයාගේ අභ්‍යන්තර විභවය පිට කරන්න. ඊළඟට අංක 4, 44, 444, 4444. ඔබ ගැන ඔබට ඇති දේවල් පිළිබඳ මීට වඩා සැලකිලිමත් වෙන්න. ඔයාගේ ශරීරය ගැන, ඔයාගේ දෙමව්පිය ගැන, ඔයාගේ ආදරය ගැන, ඔයාගේ කාලය යොදවන්න කියලා තමයි අංක 4 කියන්නේ. ඊළඟට අංක 5, 55, 555, 5555. මේ අංක 5 ගොඩාක් විශේෂයි. අනිවාර්ය වෙනසක් අත්‍යවශ්‍ය බව තමයි අංක 5 කියන්නේ. ඔයා අදහස් ගොඩාක් තියාගෙන එක තැන ඉන්නවා නම් වෙනස් වෙන කාලය හරි කියලා අඟවන අංකය තමයි අංක 5. ධනාත්මක වෙලා ඒ වෙනසට ඉඩ දෙන්න. ඊළඟට අංක 6, 66, 666, 6666. ඔයාගේ ජීවිතේ ඔයා තබන ආයෝජනය සකස් කිරීම මගින් ඔයා සාර්ථක වන බව කියන අංකය තමයි අංක 6. ඔබේ ජීවිතය සමතුලිත විය යුතුයි. ඊළඟට අංක 7, 77, 777, 7777. ඔයා ඉන්නේ ස්ට්‍රෙස් එකේ නම් දැන්ම විවේක ගන්න, විනෝද චාරිකාවක් යන්න, විවේක ගන්න, විවේකයෙන් පසුව නැවත වැඩ ආරම්භ කරන්න. ඔයාගේ ස්ට්‍රෙස් එක පහ වෙලා යනවා. ඊළඟට අංක 8, 88, 888, 8888. අංක 8 දුෂ්කර කාලය නියෝජනය කරනවා. ඒ කියන්නේ අමාරු කාලයේ එන්නේ ඔයාට දේවල් ඉගෙන ගන්න. ඒ නිසා ඒ කාලයෙන් ප්‍රයෝජන ගන්න. අද ඔබ අත්දකින දේවල් සුබ දේවල් වෙලා අනාගතේ ඔයා ළඟට පැමිණෙනවා. කට්ට කාගෙන ඉදිරියට යන්න. ඊළඟට අංක 9, 99, 999, 9999. අංක 9 කියලා කියන්නේ අනුකම්පාවේ අංකය. කරුණාවෙන් ජීවිත වෙනස් කරන්න පුළුවන්. ඔයා ඔයාව විනිශ්චය කරන්න යන්න එපා. ඔයාටම ආදරය කරන්න සහ අනිත් අයටත් ආදරය ලබා දෙන්න.
එක්ක ඔයා කෙනෙකුට ආදරය කරුණාව ලබා දිය යුතුව තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාට ආදරය අවශ්‍යයි කියලා පෙන්වන අංකය තමයි අංක 9. ඊළඟට අවසාන වශයෙන් බිංදුව, බිංදු 2, බිංදු 3, බිංදු 4. ඔයා වඩාත් අව්‍යාජ ගැඹුරු අධ්‍යාත්මික ජීවිතයකට මුල පුරන බව පවසන සංඥාවක්. ප්‍රීතිය සහ සාර්ථක බව ඔයාට ලැබෙනවා. ඔයා භාවනා කරනවා නම් දිගටම කරගෙන යන්න.